රාජ්‍ය අමාත්‍යවරු සිවුදෙනකුට අදාළ විෂයපතයන් ගැසට් නිවේදනයක් මගින් නිකුත් කර තිබෙනවා. කැබිනට් අමාත්‍යවරුන්ට පත්වීම් ලබා දීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ රාජ්‍ය අමාත්‍යවරුන්ට ආයතන සහ වගකීම් ගැසට් නිවේදන මගින් පවරා දීමට කැබිනට් අමාත්‍යවරුන් පියවර ගත යුතු බවයි. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් වන ජෝන් සෙනවිරත්න, ශිහාන් සේමසිංහ, දුමින්ද දිසානායක, රංජිත් සිඹලාපිටිය යන මහත්වරුන්ට අදාළ විෂයපතයන් මෙලෙස ගැසට් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින අමාත්‍යංශවල ජාතික ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, පොදුජන ව්‍යාපාර දෙපාර්තමේන්තුව, වෙළඳ ආයෝජන දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, වාණිජ දෙපාර්තමේන්තුව සහ තිරසර සංවර්ධන සභාව යන ආයතන රාජ්‍ය අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා යටතට පවරා ඇති බව සඳහන් වනවා. ශිහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා යටතට ණය තොරතුරු කාර්යාංශය, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව, අපනයන සංරක්ෂණ මණ්ඩලය, ග්‍රාමීය සංවර්ධන බැංකුව සහ නිවාස සංවර්ධන මූල්‍ය සභාව පවරා තිබෙනවා. එමෙන්ම ඩලස් සලහ පෙරුම අමාත්‍යවරයා යටතේ පවතින ජාතික තරුණ සේවා සභාව, ජාතික තරුණ සේවා සම්මත අධිකාරිය, ජාතික තරුණ සේවා සමූපාකාර නායකත්ව සංවර්ධන ආයතනය, දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා යටතට පවරා ඇති බව ගැසට් නිවේදනයේ සඳහන්. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා යටතට අධ්‍යාපන ප්‍රකාශක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රකාශක සංවර්ධන කාර්යාංශය, ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය, පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මෙලෙස ගැසට් නිවේදනය මගින් එම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂයපතයන් යටතට ගැසට් කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.